ගොඩක් දෙනෙක්ගේ ගෙවල්වල තියෙනවා පරණ වුණු පැල ගොඩාක් තියෙන ඇන්තූරියම් පැල. ඉතින් මේ ඇන්තූරියම් පැලයක් නැත්තම් පරණ වෙච්ච අපේ ඇන්තූරියම් ගහ නැවත රීපෝට් කරගන්න විදිය ගැන තමයි අද ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ඉතින් එකතු වෙන්න අපේ SL Agri YouTube channel එකත් එක්ක. ඉතින් මේ වැඩේට මම යොදාගන්නේ ගොඩාක් පරණ පැලයක් අපේ ගෙදර තිබ්බ. මොකද ඒකේ මේ කඳ කොටස ගොඩාක් හැදිලා තියෙනවා වලට බලාගන්න පුළුවන්. ඉතින් අපි කරන්නේ මේ කඳ කොටස කපලා නැවත අලුත් පෝච්චියක හිටවගන්නේ. ඉතින් ඒකට අපි දිලීරනාශක ද්‍රාවණයක් හදාගන්න ඕනේ. දැන් බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. කපපු අතු කැබලි අපි කියලා තියන්න හදා ගන්න ඕනේ දිලීරනාශක ද්‍රාවණය. ඉතින් ඒකට අපි යොදා ගන්නවා ඕනෑම පාංශු දිලීරනාශකයකින් තේ හැන්දක වගේ ප්‍රමාණයක්. මෙන්න මේ වගේ භාජනයකට දාලා ජලයේ ලීටරයක් ලීටර් දෙකක් විතර එකතු කරගන්න ඕනේ. ඊළඟට කැපුම් කෘෂ්ඨ දිලීර නාශක යොදලා දිලීර හානි වළක්වා ගන්න ඕන නිසා අපි මෙන්න මේ වගේ නැවතත් දිලීර නාශක ටිකක් අරගෙන වතුර ස්වල්පයක් දාලා පේස්ට් එකක් වගේ හදා ගන්න ඕනේ. සිටව ගන්න අපි භාවිතා කරන්නේ වෙනද වගේම පොල්ලිලි කැබලි ටිකක් ලොකුවට කපාගෙන තියෙනවා ලොකු පැලයක් නිසා. ඊට පස්සේ මේ හදාගත්ත දිලීර නාශකයක මේක ගිල්වල තමයි අරගෙන තියෙන්නේ. ඊට අමතරව මම යොදා ගන්නවා ගඩොල් කෑලි සහ උළු කැට කැබලි. ඉතින් ඔයාලට මේ දෙකම භාවිතා කරන්න පුළුවන් නැත්නම් ගෙදර තියෙන එක වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ කොහොමද කරන්න කියලා. අපි යන්නේ මේ ලොකු පැලේ කපා ගන්න. මම පාවිච්චි කරන්නේ මේ සෙකටි එක. ඔයාලට ගෙදර තියෙන හොඳින් කැපෙන මෙන්න මේ වගේ තිගියපු මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා අපි කපාගත්ත ඇන්තූරියම් මෞෂාකේ කඳ කොටස. ඉතින් මේක තවත් ටිකක් ලොකු පැලයක් තියෙනවා. අපිට ඒක ඉවත් කරගන්න පුළුවන්. මේ වගේ කපපු ගමන් අපිට පුළුවන් අපි හදාගත්ත මෙන්න මේ දිලීර නාශකයේ ද්‍රාවණේ මේක දාලා තියන්න. ඒ අතරතුරේ අපි දැන් කපපු තැන අනිත් හදාගත්ත පේස්ට් එක දිලීර නාශක පේස්ට් එකෙන් පොඩ්ඩක් ගාන්න ඕනේ නැත්තම් දිලීර රෝග හැදෙන නිසා. දැන් අපි සූදානම් වෙන්නේ අපේ මේ මෞෂාකය ආයේ අලුත් පෝච්චියක හිටව ගන්න. ඉතින් ඒක සඳහා මම මේ වගේ ටිකක් විශාල සිමෙන්ති පෝච්චියක් භාවිතා කරලා තියෙනවා. ඉස්සෙල්ල ඔයාලට පෙන්වන අමුද්‍රව්‍ය ටික මේවා දිලීර නාශකයේ ගිල්වල තමයි අරගෙන තියෙන්නේ. මුලින්ම අපි කරන්නේ මේ පෝච්චිය අඩියට අපි උළු කැට අතුර ගන්න ඕනේ.
ඊළඟට ගඩොල් කැබලි ටික දා ගන්න ඕනේ ගඩොල් කිහිපයක් ඉතුරු වෙන්න තියාගෙන ඉතුරු ඔක්කොම මේ පතුලට දාන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි ගල් අතුරුවට පස්සේ ඔයාලට දකින්න තියෙන්නේ. ඊට පස්සේ අපි පොල්ලෙලි කැබලි එකතු කරගන්න ඕනේ. අවසාන වශයෙන් නැවත අපේ මේ කපාගත්ත මාංශාකේ මුල් මේ වගේ මුල් කිහිපයක් ඉතුර වෙන්න කියලා ආය අපි නැවත මේක කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ කැපුම් පෘෂ්ඨයේ ප්‍රතිව ටේස්ට් එක වල ගන්න තමා තියෙන්නේ. මෙන්න මේ විදිහට දෙලීල නාශක ටේස්ට් එකේ මේ කැපුම් පෘෂ්ඨය ගා ගන්න ඕනේ. ඊට පස්සේ තමා අපි පෝච්චේ පිටව ගන්න. ඉතින් මම ඔයාට කිව්වා මේ ගඩොල් කැට ටිකක් අන්තිමට ඉතුරු කරගන්න කියලා. ඒකෙන් තමයි අපි මේ පැලේ රඳව ගන්න. ඔයාලට දකින්න පුළුවන් මේ පැලේ හිටවගෙන ඉවරයි. ඉතින් මේ පැලේට දවස් කිහිපයක් යනකම් ජලය යොදන්නේ නැහැ. ජලය යොදන්න අවශ්‍යත් නැහැ. අපි මොකද මේ පොල්වෙලි සහ ගඩොල් දිලීර නාශක සහිත ජලය පොඟවලා තමයි අරගෙන තියෙන්නේ. ඒක නිසා ජලය යොදන්න අවශ්‍ය නැහැ. අනික මේ පෝච්චිය අපි වැස්සට අහුවෙන්නේ නැති තැනක 70%ක් හෙවන තියෙන ස්ථානයක තියලා තියන්න ඕනේ දින කිහිපයක්. ඊට පස්සේ අපිට ජලය යොදන්න පුළුවන් තෙතමනේ මේකේ පරීක්ෂා කරලා. ඉතින් මේ ඉතුරු වුණ කඳ කොටස අපිට කැබලි වලට කපලා අලුත් පළ ලබා ගැනීම සඳහා හිටව ගන්න පුළුවන්. ඒ ගැන වීඩියෝ එකක් අපි ඊළඟට ඔයාලට අරගෙන ඉන්නම්. ඉතින් මේ වැඩේ කරලා බලන්න. මම දැකලා තියෙනවා ගොඩක් දෙනෙක් ගෙවල් වල මේ වගේ පරණ ඇන්තූරියම් පැල තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලගේ පැල සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන් කඩෙන් අලුත් පැල ගන්නවට වඩා. ඉක්මනින්ම පැල වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මල් වගා ගෙවතු වගා එහෙමත් නැත්නම් කෘෂිකර්මාංශයේ සම්බන්ධ මේ වගේ තවත් වැදගත් වීඩියෝකින් නැවත හමුවුතුරු ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන අතරම අමතක නොකර අපේ SLG YouTube channel එක subscribe කරන්න. ඉතින් ඔයාලා subscribe කරලා bell icon එක click කරොත් තමයි අපි දාන අලුත්ම වීඩියෝ එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න වන් වෙන්නේ. ආයෙත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.